දරණි බලන ඔයා දන්නවා හැමදාම දාල්ගේ අම්මා හිටගත්තේ දාල්ගේ පැත්තේ ඒකට හේතුව උනේ දාල් තමන්ගේ ජීවත් වෙලා ඉන්න එකම පුතා නිසා ඒ වගේම තමයි මදෝෂල අම්මගේ ඔළුවට දැම්මා තරුමිනේ නිසා තමයි නිම්නගේ මරණය සිද්ධ වුනේ කියන දේ ඉතින් ඒ නිසාම දාල්ගේ අම්මට ඕන කරලා තිබුණේ තරුමිනේව පැත්තකට දාලා මදෝෂල වෙනුවෙන් ගෙදර අරන් දෙන්න මොකද දාල්ගේ අම්මට දයාල් ගැන හිතන්න ඕනුණා ඇත්තටම දයාල්ට වඩා තරුමිනේ වැරදි කියන දේ හැමතැනදීම දයාල් මදෝෂා ඔප්පු කළා. ඉතින් අම්මා තරුමිනේව ගෙදරින් එළියට දාන්න මදෝෂල එක්ක එකතු වුණා. හැබැයි මදෝෂ එක්ක තරුමිනේට අයිති ගෙදර නැවතුන දවසේ ඉඳන් අම්මට පොඩි පොඩි වෙනස්කම් මදෝෂතින් සිද්ධ වුණා. කොටින්ම කියනවා නම් තාත්තා කැමති කෑමක් හදන්න උනත් මදෝෂගෙන් අවසර ගන්න සිද්ධ වුණා අම්මට. ගොඩක් තැන්වලදී මදෝෂා අම්මට දොස් කිව්වා මේ කෑම ජාති දෑල් මහන්සි වෙලා ගේන දේවල් කියලා. ඒ මදිවට දැන් තරමිනේ ස්පිරිතාලේ කියලා දැනගත්තට පස්සේ මාස ගානක් නැගිටින්න බෑ කියලා දැනගත්තට පස්සේ මදෝෂා වගේම දෑල් ගොඩක් සතුටු වුණා. අතට මේ දෙන්නට තරමිනේට වගේ නටන්න බැරි වුණාට පුදුම නැටිල්ලක් තමයි ඉතින් තිබුණේ වෙලාවේ. හැබැයි දරණි අවදානෙන් බලපු ආලා හැමෝම දකින්න ඇති තරමිනේට අපහාස කරනකොට දයාල් මදුෂා ටිකක්වත් අම්මගේ මූණේ හිනාවක් තිබුණේ නැහැ. ඔහොම කතා කරන්න එපා කියලාත් මදුෂට කිව්වා. ඇත්තටම දැන් තරමිනේ කවුද කියන දේ දයාල්ගේ අම්මට තේරෙන ගතියක් තමයි තියෙන්නේ. පහුගිය දවස්වල තාත්තට පාඩමක් උගන්වන්න කියලා මදුෂා දයාල් තාත්තව දාලා ආවා. ඒ මදිවට කෑම ටිකක්වත් දුන්නේ නැහැ. හැබැයි තරමිනේ තාත්ත ගැන නිතරම හොයලා බැලුවා. කෑම ගෙනත් දුන්නා. මතකද? එක දවසක් තරමිනේ කෑම එක අරන් එනකොට ඒ කෑම එක බිම දැම්ම දයාල්. ඉතින් එදා ඒ සිද්ධියත් අහම්බෙන් දයාල්ගේ අම්මා දැක්කා. ඉතින් මේ හැම දෙයක් ගැනම දැන් අම්මා දන්න නිසා තාත්ත වගේ මම්මා තරමිනේට ආදරය කරන කාලයක් තමයි ඉදිරියට එන්නේ. ඒ කියන්නේ තරමිනේ බලන්න ගිහින් තරමිනේගෙන් තමන් නැතින් නොහිත වෙච්ච වැරදි වලට සමාව ගනීවි. ඒ වගේම තරුමිනේ මදුෂට වඩා දහස් ගුණයකින් හොඳයි කියන දේ අම්මා තේරුම් මරන් ඉන්නේ මේ වෙනකොටත්. ඒ කියන්නේ ඉදිරියේදී මදුෂට සහ දයාල්ට ගේ වෙනුවෙන් සටන් කරන්න වෙන්නේ තනියම තමයි. ඒ කියන්නේ දයාල්ගේ අම්මගේ උදව් පවා ලැබෙනවා තරුමිනේට. ඉතින් ඉදිරියේදී මදුෂලා තව තවත් තරමිනී එක්ක වෛර බැඳ ගන්නවා. නමුත් තරමිනීට සතුටු වෙන්න පුළුවන් අම්මා තරමිනීව තේරුම් ගත්ත නිසා.